චොක්ලට් අනුභවයේ හදවතට යහපත්ද? මනුෂ්‍ය වර්ගයා කකාවෝ ආශ්‍රිත ආහාර භාවිතයට ගන්නේ වසර 100 ගණනක සිටයි. එබඳු ආහාර බොහෝ විට පිළියෙල කලේ පානයක් ආකාරයේ. කකාවෝ ප්‍රධාන අමුද්‍රව්‍යයක් කරගත් ආහාර සැලකීමේදී චොක්ලට් වලට හිමිතැන මගහැරිය නොහැකි. විශේෂ ක්‍රියාවලියක් ඔස්සේ කැනාවූ බීජ කොකෝවා බවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව චොක්ලට් සැකසීම සඳහා යොදා ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී කකාවෝ සහ කොකෝවා යන යෙදුම් දෙක අතර වෙනස ඊතරම් තැකීමකට ලක්වන්නේ නැහැ. බොහෝ දුරට අපිට හුරු පුරුදු වන්නේ කොකෝවෝ යන වචනයයි. කෙසේ නමුත් කකාවෝ සහ කොකෝවා අතර සුළු වෙනස්කමක් තිබෙනවා. සත්‍ය වශයෙන්ම කොකෝවා නිෂ්පාදනය සඳහා බීජ ලබා ගන්න ශාකය හඳුන්වන්නේ කකාවෝ යන නම. එහි බීජ ඉහළ උෂ්ණත්වයක් යටතේ සැකසීමට ලක් කළ පසු කොකෝවා ලෙස හඳුන්වනවා. ලෝකයේ තවමත් කකාවෝ බීජ කිසිදු සැකසීමකට ලක් නොකොට භාවිතයට ගන්නා ආහාර සංස්කෘතීන් තිබෙනවා. ඒ වායේ තිබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙනුත් විවිධ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙම සෞඛ්‍ය ප්‍රතිලාභවල විද්‍යාත්මක පදනම පැහැදිලි කිරීමේදී කකාවෝ සහ කොකෝවා අතර වෙනස දැන සිටීම වැදගත්. දීර්ඝායුෂ ලබන කුණා ඉන්දියානුවන් පැනමා රාජ්‍යයට අයත් සැන් බ්ලාස් දූපත්හි ජීවත් වන කුණා ඉන්දියානුවන් යනු අවම හදවත් රෝගාවදානමක් ඇති ජන සමූහයක්. ඔවුන් වයස්ගත වුවද රුධිර පීඩනයේ ඉහළ යෑමක් සිදුවන්නේ නැහැ. දියවැඩියාව සහ පිළිකා තත්ත්ව පවා කුණා ඉන්දියානුවන් අතර දක්නට ලැබෙන්නේ කලාතුරකින්. කෙසේ නමුත් ඔවුන්ගේ ආහාර වේල තුළ ලුණු යහමින් අඩංගු වනවා. එක්සත් ජනපදයේ ජීවත් වන පුද්ගලයෙක් ආහාර වේලක් සඳහා භාවිතා කරන ලුණු ප්‍රමාණය තරමටම එය සමාන වන බවයි පැවසෙන්නේ. අධික ලුණු භාවිතය රුධිර පීඩනය ඉහළ දැන්වීමට හේතුවන බව අප සාමාන්‍යයෙන් දන්නා කරුණක්. එසේනම් කුණා ඉන්දියානුවන් යහපත් මට්ටමකින් රුධිර පීඩනය පවත්වාගෙන යන්නේ කෙසේද? විද්‍යාඥයන් පිරිසක් මෙම ගැටලුවට පිළිතුරු සෙවීමේදී කුණා ඉන්දියානුවන්ගේ ආහාර රටාවේ ඇති එක් සුවිශේෂීතාවයක් හඳුනාගත්තා. ඔවුන් සෑම දිනකම කකාවෝ සහ කුඩා සීනි ප්‍රමාණයක් මිශ්‍ර කළ එක්තරා පානයක් රස විඳින අතර දිනකට සිව්වතාවක් පමණ ඔවුන් එය භාවිතයට ගන්නවා. කුඩා ඉන්දියානුවන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයට බලපාන එකම සාධකය කකාවෝ පාඩය බවින් අදහස් වන්නේ නැහැ. ඔවුන් එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයෙකුට සාපේක්ෂව දෙගුණයක් පළතුරු සහ සියුගුණයක් මාළු අනුභව කරන අතර එදා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරනවා. ෆ්ලෙවනොයිඩ් සංයෝග කකාවෝ සහ කොකෝවා අතර ඇති වෙනස කරලියට පැමිණෙන්නේ මෙවිටයි. ඉහළ උෂ්ණත්ව යටතේ සකස් නොකළ කකෝවා බීජවල පෝෂණාගයේ ඉහළ මට්ටමක පවතින අතර තරමක් තිත්ත රසකින් යුක්තයි. කකාවෝ බීජ ඉහළ උෂ්ණත්ව යටතේ සකස් කළ විට පෝෂණ ගුණයෙන් යම් කොටසක් ඉවත් විය හැකි නමුත් තිත්ත ස්වභාවය අවම මට්ටමකට පැමිණෙනවා. මෙහිදී චොක්ලට් ඉපදවීම සඳහා අධික උෂ්ණත්වයේ යටතේ සකස් කළ කකෝවා බීජ කොකෝවා සුලබව භාවිත කරනවා. කකෝවා බීජවල පෝෂණ ගුණය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේ ෆ්ලෙවනොයිඩ් නැමැති රසායනික සංයෝග කාණ්ඩය. එම කාණ්ඩයේ සංයෝගය ඇතැම් බෙරි වර්ගවල සහ තේ ශාකයේ පවා අඩංගු වන අතර හෘද රෝගවලින් මිය යන්නේ අවදානම ෆ්ලෙවනොයිඩ් මගින් අවම කරන බවයි පැවසෙන්නේ. කකෝවා බීජවල අඩංගු ෆ්ලෙවනොයිඩ් සංයෝගය මිලිග්‍රෑම් 400ත් 500ත් අතර ප්‍රමාණයක් ශරීරගත වීමෙන් රුධිර පීඩනය සහ ශරීර ප්‍රදාහය අවම කරන බව අනාවරණය වී තිබෙනවා. හෘද රෝගවලින් මිය යෑමේ අවදානම ෆ්ලෙවනොයිඩ් හරහා අවම කරන බව ප්‍රකාශ වන්නේ ඒ නිසා. මේ කරුණු සියල්ල කුණා ඉන්දියානුවන් සමග සම්බන්ධ කළ හැකි බව පෙනී යනවා. ඔවුන්ගේ ආහාර රටාව තුළ කකෝවා බීජ භාවිතා වන අන්දම නිසා ෆ්ලෙවනොයිඩ් වල සෞඛ්‍ය ප්‍රතිලාභය උපරිමයෙන් අත්කර ගැනීමට හැකි වී තිබෙනවා. චොක්ලට් හදවතට යහපත්ද? ඉහත සාකච්ඡා කළ සෞඛ්‍ය ප්‍රතිලාභය චොක්ලට් හරහා අපට අත්විඳිය නොහැකිද? මෙම ගැටලුවට ඍජු පිළිතුරක් ලබා දිය නොහැකි. චොක්ලට් සඳහා භාවිතා කරන කොකෝවා වල යම් ෆ්ලෙවනොයිඩ් ප්‍රමාණයක් අඩංගු වුවද චොක්ලට් නිපදවීම සඳහා භාවිතා කරන වෙනත් අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති වෙනස්කම් මත එහි ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණය වෙනස් විය හැකි. එක්තරා අධ්‍යයනයකදී පර්යේෂකයන් මිනිසුන් 20,000කගේ පමණ ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ අතර දිනකට චොක්ලට් ග්‍රෑම් 100ක් පමණ ආහාරයට ගැනීමෙන් හෘද රෝග සහ ආඝාත අවදානම අඩුවන බව ඔවුන් නිගමනය කළා. එම අවදානම අඩු කිරීමට හේතුවන වෙනස් සාධක පාලනය කිරීමටත් පර්යේෂකයන් අමතක කළේ නැහැ. එලෙස පාලනය කළ සාධක අතර තුප්පානය සහ ව්‍යායාම මට්ටම්ද තිබුණා. කෙසේ නමුත් පර්යේෂණ පසුබිම් තුළ හෘද රෝග සහ ආඝාත තත්ත්වයන්
ඇතිවීමේ අවදානම අවම වීම කෙරෙහි චොක්ලට් භාවිතයෙන් සාධකයේ පමණක් බලපාන බව ඉඳහස් වන්නේ නැහැ. ශරීර ස්වභාවය සහ ජීවන රටාවේ ස්වභාවය ඊට බලපෑ හැකි අතර චොක්ලට් භාවිතයෙන් එම රෝගී අවදානම අවම කිරීම සඳහා අමතර සහනයක් ලැබෙනවා වන්නට පුළුවන්. ඩාර්ක් චොක්ලට් වඩා යහපත්. චොක්ලට් වල සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර කර ගැනීමට නම් පරිභෝජනය කරන ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. චොක්ලට් වැඩිපුර අනුභවය කරන පුද්ගලයන් ඔවුන්ගේ ශරීර බර සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විය හැකි බැවින් ප්‍රෙවනොයිඩ් කොතරම් ශරීරගත වුණත් ඉන් පලක් වන්නේ නැහැ. ඊළඟ වැදගත් කාරණේ වන්නේ චොක්ලට් වර්ගය අනුව ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණය කොතෙක් දුරට නිෂ්පාදනයේ රැඳෙනවාද යන්නයි. උදාහරණයක් ලෙස මේදය සහ සීනි අන්තර්ගතයේ අධික චොක්ලට් අනුභවයෙන් අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිලාභය බොහෝ දුරට අත්වන්නේ නැහැ. එබැවින් කකාවෝ අස්වැන්න නෙලන ආකාරය ඒවා සකස් කරගන්න ආකාරය සහ නිෂ්පාදන ක්‍රියාවලිය ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතයට ඍජුවම බලපානවා. ඉහත සාධක සියල්ල යහපත් මට්ටමින් ඇති චොක්ලට් නිෂ්පාදනයක් භාවිත කළ හැකි නම් වඩාත් යහපත් වනවා. ඩාර්ක් චොක්ලට් දෙස වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ නිසා. අපි දැන් අනෙක් චොක්ලට් වර්ගවලින් ඩාර්ක් චොක්ලට් වෙනස් වන අන්දම ගැන මදක් සලකා බලමු. කොකෝවා අන්තර්ගතය ඩාර්ක් චොක්ලට් යන අමුද්‍රව්‍යයක් ලෙස කිරි අඩංගු නොවන හෝ ඉතාම අඩුවෙන් අන්තර්ගත වන චොක්ලට් නිෂ්පාදනයයි. ඒවයි කොකෝවා අන්තර්ගතයේ 50-90% වැනි පරාසයක පවතින අතර සීනි ස්වල්පයක් සෝයා ලිසිතීන් සහ ඇතැම් විට වැඩිලා වැනි රසකාරකයක් වැනි සීමා සහිත අමුද්‍රව්‍ය කිහිපයක් යටතේ නිපදවනවා. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන මිල්ක් චොකලට් වල කොකෝවා අන්තර්ගතයේ පවතින 10-15% වැනි පමණ පරාසයකයි. ඩාර්ක් චොක්ලට් වල ඇති මේ අධික කොකෝවා අන්තර්ගතය නිසා ඒවා තරමක් තිත්ත රසකින් යුක්තයි. එහෙත් කොකෝවා අන්තර්ගතයේ ඉහළ යන තරමට නිෂ්පාදනය ඇති ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණයද ඉහළ යනවා. එබැවින් මිල්ක් චොක්ලට් අනුභවයට වඩා ඩාර්ක් චොක්ලට් අනුභවය සෞඛ්‍යමයතින් වාසිදායක විය හැකියි. ඩාර්ක් චොක්ලට් හමුවේ පවා නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටළු මතුවනවා. කොකෝවා අන්තර්ගතය වැඩි කළ හැකි නමුදු රසයේ සිදුවන වෙනස්කම් නිසා චොක්ලට් නිෂ්පාදන කෙරෙහි ඇති පාරිභෝගික ආකර්ෂණයද වෙනස් විය හැකි. එබැවින් ඩාර්ක් චොක්ලට් වලට පවා යම් සීනි ප්‍රමාණයක් රසකාරක සහ වෙනත් අග එකතු කිරීම නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට සිද්ධ වනවා. එවිට ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය ඇති බලපෑම් යම් තාක් දුරට ආවරණය විය හැකි. කොපමණ දුරට අනුභව කළ යුතුද? යුරෝපීය ආහාර ප්‍රමිති අධිකාරියට අනුව කොකෝවාහි අන්තර්ගත ෆ්ලෙවනොයිඩ් සංයෝග මිලිග්‍රෑම් 200ක් ශරීරගත වීම වඩා යහපත් වන අතර ඒ සඳහා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 10ක් පමණ අනුභව කිරීම ප්‍රමාණවත්. මෑත කාලීන දත්තවලට අනුව කොකෝවා ෆ්ලෙවනොයිඩ් දිනකට මිලිග්‍රෑම් 500ක් පමණ ලබා ගත හැකි නම් අපගේ සෞඛ්‍ය තත්ත්වයේ පැහැදිලි වෙනසක් අත්විඳිය හැකි බව පැවසෙනවා. ඒ සඳහා ෆ්ලෙවනොයිඩ් අධික චොක්ලට් ග්‍රෑම් 30ට අඩු ප්‍රමාණයක් ආහාර ගැනීම ප්‍රයෝජනවත්. ගැටළු වන්නේ ලෝකුරා ඇති චොක්ලට් නිෂ්පාදනවල ඇති ෆ්ලෙවනොයිඩ් ප්‍රමාණය සම්බන්ධයෙන් පැහැදිලි සම්පූර්ණයක් දක්නට නොලැබීමයි. ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතයේ රැකගත් චොක්ලට් නිෂ්පාදනයක් හඳුන්වා දිය හැකි නම් එය සෞඛ්‍යමය ආහාරයක් ලෙස ප්‍රචලිත කිරීමටත් හැකි වේවි. මෙම කාර්ය සමග එකඟ නොවන විද්‍යාඥයන් පිරිසක්ද සිටිනවා. ඔවුන් ඩාර්ක් චොක්ලට් පූර්ණ සෞඛ්‍යමය ආහාරයක් ලෙස නොසලකන්නේ චොක්ලට් වල ස්වභාවයෙන්ම පවත්නා මේද සංඝටක නිසායි. චොක්ලට් වල අඳුරු පැතිකඩ. ඔවුන් තර්ක කරන පරිදි ඩාර්ක් චොක්ලට් වල ෆ්ලෙවනොයිඩ් සංඝටක පමණක් සැලකීමෙන් එහි ඇති සෞඛ්‍යමය වාසි තක්සේරු කළ නොහැකි. චොක්ලට් වල බොහෝ විට කොකෝවා බටර් අඩංගු වන අතර ඒවායේ අඩංගු මේදේ කොටසක් සම්පෘප්ත මේදේ සඳහා වන්දනවා. සම්පෘප්ත මේදේ යනු හෘද රෝග අවදානම් ඉහළ දමන සාධකයක්. ඒ අනුව චොක්ලට් අනුභවය හදවතට යහපත් යන කාරණය අර්ධ සත්‍යක් බව පෙනී යනවා. එහි ඇති ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණය උපරිම නම් සෞඛ්‍ය ප්‍රතිලාභයන් ඉහළයි. නමුත් ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණය ඉහළ යන තරමට චොක්ලට් වල ඇති ප්‍රනීත බව පහළ යනවා. එවිට මතුවන අලවිකරණ ගැටලු නිසා චොක්ලට් නිෂ්පාදකයන් ෆ්ලෙවනොයිඩ් සාන්ද්‍රණය වැදගත් හෝ ප්‍රධාන සාධකයක් ලෙස නොසලකීමට පුළුවන්. ඩාර්ක් චොක්ලට් කුඩා ප්‍රමාණයක් අනුභව කිරීමෙන් ෆ්ලෙවනොයිඩ් වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභය සාපේක්ෂව ඉහළ මට්ටමකින් අත්විඳිය හැකියි.